අයිබුවන් යාළුවනි අද අපි ඔයාලට කියන්න යන්නේ සමුත්‍තික ශාස්ත්‍රයට අනුව වාසනාවන්ත සහ භාග්‍යවන්ත පිරිමින්ගේ අංග ලක්ෂණ ගැනයි පිරිමයාගේ මේ කියන අංග ලක්ෂණ තියෙනම නම් ඔහු වගේම ඔහු ලබන බිරිඳක් ගොඩක් වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා ඉතින් මෙහෙනම් අපි බලමු සමුද්‍ර ඍෂිවරුන් පෙන්වලා දීලා තියෙන විදිහට වාසනාවන්ත පුරුෂයෙකුගේ තියෙන ලක්ෂණ මොනවද කියලා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න තවමත් ඔබ වෙලාව අපිව subscribe කරලා නැත්නම් අදම අපිව subscribe කරන්න සාමාන්‍යයෙන් පිරිමියාගේ හිස කිස් බොහොම ගොරෝසුයි ඒ වගේම කිස් ගස් ප්‍රමාණය බොහොම වැඩි නමුත් සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ගොඩක් සිනිඳු සහ සාමාන්‍යයෙන් හිස කිස් තියෙන පිරිමි අය ගොඩක් වාසනාවන්තයි ඔවුන් රැකියාවේ සහ ව්‍යාපාරයේ කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙලා ඔවුන්ට ඉක්මනින් ජීවුනු වෙන්න ලැබෙනවා ඒ වගේම ඔවුන් ගොඩක් බුද්ධිමත් ඔවුන් හොඳටම දන්නවා ඕනෑම දෙයක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා ඔවුන් බය නැතුව ඕනම අභියෝගයකට මුහුණ දීලා අභියෝග ජය ගන්නවා තීරණයක් ගන්න කලින් හොඳට හිතලා බලලා අවස්ථාවට අනුව හොඳම තීරණය ගන්නත් ඔවුන් ගොඩක් දක්ෂයි තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න දෙවරක් හිතන්නේ නැහැ ධර්මයටත් ගොඩක් නැඹුරු මවුන් ගොඩක් ප්‍රතිපත්තිගරුකයි ඒ නිසා ඔවුන්ට සමාජයේ ආදරය ගෞරවයත් හිමි වෙනවා. සමහර මිනිස්සුන්ගේ නළල ගොඩක් පොඩි. සමහරුන්ගේ නළල ඕනටත් වඩා ලොකුයි. නමුත් සමුද්‍රික ශාස්ත්‍රයට අනුව නළල සාමාන්‍ය විදිහට තියෙන පිරිමි අය ගොඩක් වාසනාවන්තයි. ඔවුන් ගොඩක් බුද්ධිමත් වගේම කතා බහින්ව ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න ඔවුන් දක්ෂයි. මේ වගේ අය ගොඩක් ඉක්මනට දියුණු වෙනවා. මොකද ඔවුන් කරන කියන කාර්යයන් ඔවුන් ගොඩක් කල්පනාවෙන් බුද්ධියෙන් කරන කියන නිසා ඔවුන්ගේ දියුණුව කාටවත් නවත්වන්න බෑ. ඔවුන් ගොඩක් ධනවත් වෙනවමයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව පිරිමියෙකුගේ ඇස් ගොඩක් ලොකුව එහෙමත් නැත්නම් ගොඩක් පුංචි වෙන්නේත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා නම් ඒ පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි. එවැනි පුද්ගලයින්ගේ දියුණුව කාටවත් නවත්වන්න බෑ. තමන්ගේ දියුණුවට බාධා ඇති වුවත් ඔවුන් මේ බාධාවන් ජයගෙන ජීවිතේ සාර්ථක කරගන්නවා. පුද්ගලයෙකුගේ ඇහිබැම ස්වභාවයෙන්ම බොහොම ලස්සනට රේඛාවක් මෙන් පිහිටලා තියෙනම නම් සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඒ පිරිමි පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි. ඔවුන් තරමක් හිතුවක්කාර ගති පැවතුම් තියෙන අයයි. තමන්ගේ කෙනෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඔවුන් දෙවරක් හිතන්නේ නැහැ. ඔවුන්ගේ දියුණුව ප්‍රමාද වුණාට දියුණු වෙන්න ගත්තම ඔවුන්ව නවත්වන්නත් බෑ. රැකියා කරන ස්ථානයේ ඔහු ගොඩක් කැපී පෙනෙන චරිතයක් වෙනවා. හැමෝගේම ආදරයත් ගෞරවයත් ඔහුට නිරතුරුවම ලැබෙනවා. සමහර අය කියනවා නහය දිග පිරිමේ ගොඩක් බොරු කියන අය කියලා. නමුත් මේ කතාව බොරුවක්. සමුත්‍රික ශාස්ත්‍රයට අනුව එවැනි නහය දිග පිරිමින් ගොඩක් වාසනාවන්තයි. ඔවුන්ගේ දියුණුව ඉක්මනටම නොවුනත් ටිකෙන් ටික හරි ඔවුන් දියුණුව කරා යනවා. මොවුන් ගොඩක් බුද්ධිමත්. ඒ වගේම තමන්ගේ පවුලට ගොඩක් ලැදේ. රැකියා ස්ථානයේ ඔහු ගොඩක් කැපී පෙනෙන චරිතයක්. ඔහු ලබන කාන්තාවට ඔහු ගොඩක් වාසනාවන්ත වෙනවා. කමුල් පෙරලා තියෙන පිරිමි ගොඩක් වාසනාවන්තයි. සමුත්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන්ට දියුණු වෙන්න තරමක් අමාරු නැට ඔවුන් දියුණු වෙන්න පටන් ගත්තම ඔවුන්ගේ දියුණුව කාටවත් බලක් වන්න බෑ ජීවිතේ මොන ප්‍රශ්න ආවත් හැම දෙයකටම ඔවුන් සාර්ථක වෙනවා පවුලේ අය වෙනුවෙන් ඕනම දෙයක් කරන මොවුන් Tamange බිරිඳටත් වාසනාවන්ත සැමියෙක් වෙනවා ධර්මයට ගොඩක් නැඹුරු මොවුන් සමාජයේ ගොඩක් කැපී පෙනෙන චරිතයක් වෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ දත් දිගයි නම් ඒ පිරිමියා ගොඩක් වාසනාවන්තයි කතාවෙන්ම ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න මොවුන් ගොඩක් දක්ෂයි දුරදිග බලා කටයුතු කරන මොවුන් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා ඔවුන් රැකියාවෙන් ඉක්මනින්ම දියුණුව ලබනවා සමාජයේ ආදරය ගෞරවයේ හිමිවන මොවුන් තමන්ගේ පවුල සමග වැඩි වශයෙන් කාලය ගත කරන්න කැමති අය. එවැනි අයව විවාහ කරගන්න කැමති කාන්තාවන්ටත් මොහුව ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙනවා. පිරිමියෙකුගේ කන්පෙති දිගයි නම් ඒකෙනා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. සමුද්‍ර ශාස්ත්‍රයට අනුව මොවුන් ගොඩක් බුද්ධිමත් වගේම සංවේදී අයයි. තමන්ගේ පවුලට ගොඩක් ආදරය කරන මෙවැනි පුද්ගලයන් ලබන කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි. මෙවැනි පුද්ගලයන් ගොඩක් දියුණු වෙලා ජීවිතේ ගොඩක් සැප සම්පත් හිමි කරගන්නවා. කතාවට ගොඩක් දක්ෂ මොවුන් කරන කියන හැම දෙයක් සාර්ථක වෙනවා. පිරිමියෙකුගේ පෙල්ලිය ගුරු ඇටය පේනවා නම් ඒ පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන් ගොඩක් බුද්ධිමත් වගේම ඔවුන් ගොඩක් ඉක්මනින් දියුණු වෙනවා. ඔවුන් ඔවුන්ගේ පවුලේ අයට වගේම තමන්ගේ බිරිඳටත් ගොඩක් හොඳ සැමියෙක් වෙනවා. අතේ ඇඟිලි දිග පිරිමි අය ගොඩක් වාසනාවන්තයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන් ගොඩක් ඉක්මනින් දියුණු වෙන අයයි. තමන්ගේම ව්‍යාපාරයක් කරන්න මේ අය ගොඩක් උනන්දු වෙනවා. ඒ දේවල් සාර්ථක වෙලා ඕනිතා ඉක්මනින්ම ගොඩක් දියුණුවට පත් වෙනවා. රැකියා කරන අයෙක් නම් රැකියාවේ උපරිමයටම යන්න මොවුන් වාසනාව ශක්තිය ලබා ගන්නවා.
සමාජයේ ආදරය ගෞරවය හිමි කර ගන්න මොවුන් තමන්ගේ පවුලට වගේම බිරිඳට වාසනාවන්ත පුද්ගලයෙක් වෙනවා. කකුලේ මහපට ඇඟිල්ලට වඩා දෙවෙනි ඇඟිල්ල දිග පිරිමියයත් ගොඩක් වාසනාවන්තයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන්ගේ දියුණුව කාටවත් වළක්වන්න බෑ. ඔවුන් රැකියා කරන ස්ථානයේ කාගෙත් හිත දිනාගෙන වැඩ රාජකාරි කරන්න ඔවුන් හොඳින්ම දන්නවා. ඒ නිසා ඔවුන්ට ඉක්මනින් රැකියාවේ දියුණුවකුත් ලැබෙනවා. තමන්ගේ පවුලයට වගේම බිරිඳටත් ඔහු ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙනවා. හොඳයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව වාසනාවන්ත පිරිමින්ගේ දේහ ලක්ෂණ ගැනයි අපි මේ වීඩියෝ එකෙන් කිව්වේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ හැමදාම බලන්න වෙලාව අපිව subscribe කරන්න. සුබ දවසක්.